ටවුන් එකේ විෂන් කෑකට ගියානම් ඉවරයිනේ. විෂන් කෑ විශ්වාසනීය දැක්ම. අද දවසේ පාර්ලිමේන්තුවේ විශ්වාස භංග යෝජනාවක් ඉදිරිපත් වුණා රිෂාඩ් බදියුද්දීන් අමාත්‍යවරයාට එරෙහිව. ඒකේ පළවෙනි කාරණේන්ම ඔබතුමාගේ නම සඳහන් කරලා තිනවා. ඒකයි මේ ප්‍රශ්න යොමු කරන්නේ. පාස්කු ඉරිදා ත්‍රස්තවාදී ප්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් නිදහස් කරන්න කියලා ඔබතුමාට බලපෑම් කළ බවට ඔබතුමා මේ පස්වෙනිදා පුවත්පතකට ප්‍රකාශයක් කරලා තියෙන දේ සම්බන්ධව ඔබතුමාට එහෙම බලපෑමක් එල්ල වෙලා තියෙනවද? මම බලපෑමට වඩා මම කැමතියි කියන්න ඒක ඉල්ලීමක් කරා කියලා. යම්කිසි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්තට පස්සේ කියන්නා වූ ඇමතිවරයා මට කතා කළා දුරකථනයෙන්. මම ඌට පිළිතුරු දෙකක් දුන්නා. ඒ පිළිතුරු ගැන තමයි යම්කිසි මාධ්‍යයක සඳහන් කරලා තියෙන්නේ. ඒක මට බලපෑමක් කරා කියලා. ඒක අර්ථකථනය කරන්න පුළුවන් බලපෑමක් හෝ ඉල්ලීමක් හැටියට. යුදමුදාපති හැටියට මගින් කළේ ඉල්ලීමක්. පළවෙනි ප්‍රශ්නේදී මම කිව්වා මම හොයලා බලලා කියන්නම් කියලා. ඒ නම කිව්වට පස්සේ දෙවෙනි ප්‍රශ්නේදීත් මම හොයලා තිබ්බේ නැහැ. තුන්වෙනි පාර මම කිව්වා එම් පුද්ගලයෙක් ඉන්නවා මේ කෝල් එක මට අවුරුදු දෙකකට පස්සේ දෙන්න කියලා. අර යෝජනා කරපු පුද්ගලයාගේ නම අපිට කියන්න පුළුවන් ඒ දන්නේ නැහැ. ඇරස් කරපු මම ඔක්කොම මොහොමඩ්ලා හිටියේ. ඒ වගේ නම් කියන්නේ. එතකොට මට වෙලාවක් ගියා මේක හොයාගන්න. ඒකයි උනේ. මම වාට වෙනම නම හොයලා දෙන්නම්. කොමාර එක දෙහිවලින් කියලා කියන්න පුළුවන්. මගේ දෙහිවලින් අත්තනට එක තමයි ඇහුවේ. තුමා කිව්වා ඉල්ලීමක් කළා කියලා. ඒ ඉල්ලීම මොකක්ද කියලා යන්න. ඉල්ලීම කියන්නේ තුමා මට කිව්වේ පැහැදිලිවම කියන පුද්ගලයාගේ තාත්තා මෙයා මෙයාගේ මෙයා මෙයාව බලා ගන්න මොකද කරන්න පුළුවන් කියලා. ඒ කරන්න පුළුවන් කවර පස්සේ මම කිව්වා අවුරුදු දෙකම ආවට පස්සේ මට කතා කරන්න කියලා. අවුරුදු දෙකම ආවට කියලා තියෙනවා මට නීතියෙන් බලයක් තියෙනවා අවුරුදු දෙකම ආවට ආශිර්වාද කරන්න.